Dai, අපි එහෙනම් එතනින් එහාට දැන් සාකච්ඡා කරන්න පටන් ගමු පුතේ. මම එනවා කිරිවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම කියන කොටසට. එතන මම ඔයාලට මුලින්දලම මේ මේ කොටස කතා කරන්න පටන් ගත්ත තැනදී කිව්වා දැන් කිරි අපි අමුද්‍රව්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට භාවිත කළා නොයෙකුත් නිෂ්පාදන කරනවනේ. දැන් ඔයාලගේ ඔය ඔයාලගේ මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය කිරි එකතු කරන මධ්‍යස්ථානයක් තියෙනවා නම් ඒක මොකක් හරි බොහෝ විට ආයතනයකින් වගේ පිටවලා තියෙන්නත් පුළුවන්, මිල්කෝ එකකින් වගේ, එහෙම නැත්නම් නෙස්ලේ එකකින් වගේ. ඒතර ඒ තැන් වලින් දැන් මේ එකතු කරගන්න කිරි ටික පුතේ අරගෙන ගිහිල්ලා යාලගේ යම් නිෂ්පාදනයකින් භාවිත කරන්නනේ. පැහැදිලිද? එතකොට අපි ඒ තැනට අරගෙන යන කිරි අනිවාර්යෙන් ගුණාත්මක වෙන්න ඕන. නැත්තම් හිතන්න දැන් මේ තමා කිරි ඔය කිරි නිෂ්පාදන කර්මාන්තය කියලා හිතන්න. දැන් බෝඩ් එක ටිකක් ලියනේ කිරි නිෂ්පාදන කර්මාන්තය කියලා හිතන්න. එතකොට මේ තියෙන්නේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන පොතේ. මේ ලංකාව වටේ තියෙන කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන තියෙනවා. එතකොට පොතේ දැන් මේ එක එක කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයකින් මෙතෙන්ට කිරි එනවනේ. එනවනේ නේද? අරගෙන නේද? අර බවුසර් වල අරගෙන එනවා. හරි. අරගෙන ඇවිල්ලා මෙතනදී ඔය ලොකු සමහරට ටැංකි වගේ තියෙනවා. ඒවට මොකද කරන්නේ? මේ කිරි ඔක්කොම දානවා. එතකොට හිතන්න බැරි වෙලාවත් මෙන්න මේ එක කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයකින් ආපු කිරිවල ගුණාත්මක භාවය දුර්වල වෙලා තිබුණොත්, නැත්නම් ගුණාත්මය අඩු වෙලා තිබුණොත්, අවසානයේ මේ කිරි ටික ඔක්කොම එකතු කළාට පස්සේ මේ සමස්ත කිරි තුගේම ගුණාත්මය මොකද වෙන්නේ? පිරිහීමකට ලක් වෙනවා. එතකොට ඒක ඍජුව බලපානවා ඒ කිරි වලින් හදන නිෂ්පාදනයේ ගුණාත්මය පිරිහෙන්න. ඒ නිසා මෙන්න මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන වලදී පොතේ ගොවීන්ගේ දැන් ගොවීන් ඉන්නවනේ. ඒක ගොවීන් ඉන්නවා මේ වටායේ ගොවීන් ඉන්නවනේ. මෙතෙන්ටත් අපි ලෝක ඕනනම් කතා කරන්නත් පුළුවන්. හරි. මේ මධ්‍යස්ථානයේට දැන් හිතන්න මේ වටේ ඉන්න කිරිගොවීන් ඉන්නවා 20ක් 30ක්. එයාලගේ කිරි අරගෙන එනවනේ. එතකොට මේ එක එක්කෙනාගේ කිරිවල ගුණාත්මක භාවයත් මොකද වෙන්න පුළුවන්? වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේකේ 20ක් ඉන්නවා නම් 19 දෙනෙක්ම හොඳ කිරි අරන් එන්නේ. හැබැයි එක්කෙනෙක් අරගෙන ආපු කිරිවල ගුණාත්මය දුර්වල වුණොත් අවසානයේ සමස්ත කිරි තුගේම මොකද වෙන්නේ? අර අර කිරි ටිකක් කලවම් වෙනවනේ. ඒතර සමස්ත කිරි තුගේම ගුණාත්මයෙන් තොර කිරි තුගයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මෙන්න මේක වළක්වා ගන්න පොතේ මෙන්න මේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී ඒ අරගෙන එන එක එක ගොවියාගේ කිරි බාර ගන්න කලින් මොකද කරන්නේ? පරීක්ෂා කිරීම කරනවා. එක එක ගොවියාගේ කිරි බාර ගන්න කලින් මොකද කරන්නේ? පරීක්ෂා කිරීම කරනවා. අන්නේ පරීක්ෂණ සම්බන්ධව තමයි දැන් අපි මෙතන මේ කතා කරන්න යන්නේ. එතකොට මේ පරීක්ෂණ පොතේ ආකාර දෙකක් තියෙනවා කියලා අපි කියනවා. එකක් ගුණාත්මක පරීක්ෂණ qualitative test, අනිත් එක පොතේ අපි කියනවා ප්‍රමාණාත්මක පරීක්ෂණ. පැහැදිලිද? ගුණාත්මක පරීක්ෂණ සහ ප්‍රමාණාත්මක පරීක්ෂණ විදිහට පරීක්ෂණ ආකාර දෙකක් තියෙනවා. ඒත් මම ඔයාලට කිව්වා අපි මෙතන මේ ගුණාත්මක පරීක්ෂණ ගැන කතා කරන්නේ අපි කතා කරන්නේ ප්‍රමාණාත්මක පරීක්ෂණ සම්බන්ධ විතරයි. ගුණාත්මක පරීක්ෂණ සම්බන්ධ විස්තර කිරීමක් ඔයාගේ ටියුට් එකට මම දාලා තියෙනවා. පැහැදිලි නේද? රයිට්. ලියාගන්න මාතෘකාව. ලියාගන්න මාතෘකාව. කිරි සඳහා නැත්නම් එහෙම කියන්නේ කිරිවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම. කිරිවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම. කිරිවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම. දැන් හරි නේද? ඔයාලා ඉන්නවන්නේ. කිරිවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම. හරි. යටින් ලියමු අපි. යටින් ලියමු. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී
ගොවින් රැගෙන එන කෙරේ කිරේ එකතු කිරීමේ මධ්‍යස්ථාන වලදී ගොවින් රැගෙන එන කෙරේ ගොවින් රැගෙන එන කෙරේ ගොවින් රැගෙන එන කෙරේ බාරගැනීමට ප්‍රථම බාරගැනීමට ප්‍රථම බාරගැනීමට ප්‍රථම ඒවා පරීක්ෂා කරයි ඒවා පරීක්ෂා කරයි බාරගැනීමට ප්‍රථම ඒවා පරීක්ෂා කරයි එම පරීක්ෂණ ලියන්න පුතේ මේ විදිහට platform test අපි වට නමක් දෙනවා platform test වේදිකා කියලා කියන්නත් පුළුවන් වේදිකා පරීක්ෂණ platform test platform test ලෙස හැඳින්වේ platform test ලෙස හැඳින්වේ මතක තියාගන්න හරි ඒකටම ලියන්න එම පරීක්ෂණ ආකාර දෙකකි එම පරීක්ෂණ ආකාර දෙකකි එම පරීක්ෂණ ආකාර දෙකකි එක එක ගුණාත්මක පරීක්ෂණ ගුණාත්මක පරීක්ෂණ දෙක ප්‍රමාණාත්මක පරීක්ෂණ හරි වාට අවශ්‍ය නම් ඔයාගේ නෝට් එක වාටයි තියක් තියෙන ඕන දෙයක් ඔක ලියන්න ඔය ගුණාත්මක පරීක්ෂණ ගාවින් පැන්සලෙන් වගේ චුට්ටක් ලියා ගන්න ඕන නම් නිබන්ධනයේ විස්තර කර ඇත කියලා ඒතර ඔක ඔය නෝට් එක පාඩම් කරනකොට ඔයාට පේනවා මා මේක ඒතර නිබන්ධනයට ගිහිල්ලා මං කියව ගන්න අවශ්‍යයි කියලා अलिया गाने तो इतना चुट्टा पेंसलिंग वगे निबंधने पहली कर गुणात्मक परीक्षण लंग अरे गुणात्मक परीक्षण लंग लिया गान निबंधने पहली कर गण मातृ काव प्रमाणात्मक परीक्षण गण मातृ काव प्रमाणात्मक परीक्षण प्रमाणात्मक परीक्षण හරි ලියන්න මේ විදිහට කිරි සඳහා පහත ආකාරයේ කිරි සඳහා පහත ආකාරයේ ප්‍රමාණාත්මක පරීක්ෂණ සිදු කරයි පහතාකාරයේ ප්‍රමාණාත්මක පරීක්ෂණ සිදු කරයි හරි දැන් අහගන්න පුතේ මම මොනවද මේ ප්‍රමාණාත්මක පරීක්ෂණ කියලා ඉස්සලා චුට්ටක් මතක් කරලා දෙන්නම් මෙන්න මේවා කරනවා පුතේ එකක් තමයි විශිෂ්ට ගුරුත්වය පරීක්ෂා කරනවා ඔයාට කිව්වා මේක ඝනත්වය කියලා ලියන්න එපා කියලා කිව්වද? කිව්වේ නැත්නම් මතක තියාගන්න මේක ඝනත්වය කියලා ලියන්න එපා වැරදි දානවා පොතේ. ඝනත්වය නෙමෙයි අපි මනින්නේ විශිෂ්ට ගුරුත්වය කියන එක. විශිෂ්ට ගුරුත්වය කියන්නේ දැන් මෙතන සමහර විට ඇග්‍රිවල ජල සම්පාදන ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවා නම් ඔය භෝගවල शुद्ध जल संपादन आवश्यकता वो होए न कोटे आपी क्या नवा दृश्य गणत्वे वेनुवट आपी विशिष्ट विशिष्ट दृश्य गुरुत्वे हमने देखी विशिष्ट दृश्य गुरुत्वे तमा पाविच्छिकरीम करा
එතන මොකද්ද මං මගේ පන්ති ආපු දරුවන්ට නම් මම මේක කියලා තියෙන්න ඕන අනිවාර්යෙන්. මොකද්ද මේ විශිෂ්ට දෘශ්‍ය ගුරුත්වය කිව්වේ අපි? පසේ දෘශ්‍ය ඝනත්වය මොකෙන්ද බෙදන්න කිව්වේ? ජලයේ ඝනත්වයෙන් බෙදන්න කිව්වා. එහෙනම් මේ විශිෂ්ට කියන වචනේ ආවොත් මේ ඝනත්වයත් එක්ක සම්බන්ධ වෙන තැන්වලදී, හරි? කියන්නේ විශිෂ්ට ගුරුත්වය කියන එක ආවොත් ඒකේ අදහස හැම විටම පොතේ යමක ඝනත්වය ජලයේ ඝනත්වයෙන් බෙදෙනවා කියන එක. තේරුම් ගන්න. යමක ඝනත්වය මොකෙන්ද බෙදන්නේ? ජලයේ ඝනත්වයෙන් බෙදෙනවා. ඒක උඩ තමයි අපි කියන්නේ ඒක විශිෂ්ට ගුරුත්වයක් කියලා. නේද? අපි මෙතනම ඉන්න නෝක. විශිෂ්ට ගුරුත්වය තමයි අපි මනින්නේ. ඝනත්වය කියලා ලිව්වොත් වැරදි. මේ වැරදි කියලා කියන්නේ වැරදි දාපු නිසා පුතේ විභාගයේදී. හරි, විශේෂයෙන් ස්පොට් ටෙස්ට් එකේදී දැන් මෙහෙම තිබුණොත් මේ ගැලැක්රොමීටරේ දීලා තියෙනවා නිදර්ශකයක් විදියට ඔයාට. හරි, ඔයාගෙන් අහනවා මේ නිදර්ශකය හඳුනා ගන්න කියලා. පළවෙනි එක නිදර්ශකය හඳුනා ගන්න. දෙවෙනි එකෙන් ඔයාගේ අහනවා මේ නිදර්ශකයෙන් ගනු ලබන මිනුම කුමක්ද කියලා. ඔයා ලිව්වොත් ඝනත්වය කියලා. වැරදි. වැරදි කියන්නේ වැරදි. ආයෙත්ින් කතා දෙකක් නෑ, වැරදිය. අනිවාර්යෙන් උත්තරේ මොකද්ද වෙන්න ඕනේ? විශිෂ්ට ගුරුත්වය වෙන්න ඕන. මේ පහුගිය අවුරුද්දවල වැරදි දාපු නිසායි පුතේ මං කියන්නේ. එහෙම නැත්නම් මේ මගේ තීරණයක් නෙමෙයි. හරි, එහෙනම් පළවෙනි එක විශිෂ්ට ගුරුත්වය. දෙවෙනි එක අම්ල ප්‍රතිශතය කියලා අපිට ගන්න පුළුවන්. නැත්නම් ආම්ලිකතාව, අම්ල ප්‍රතිශතය, ආම්ලිකතාව කියලා කියන්නත් පුළුවන්. ලියන්න එපා මුකුත්. තුන්වෙනි එක මේද ප්‍රතිශතය. මේද ප්‍රතිශතය. මේද ප්‍රතිශතය. හතර මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය. මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය. පහ මුළු ඝනද්‍රව්‍ය ප්‍රතිශතය. මුළු ඝනද්‍රව්‍ය ප්‍රතිශතය. පැහැදිලිද? ඔන්න ඒ ටික අපිට කතා කරන්න තියෙනවා. ඒත් මම ආට කිව්වා මම එතන අවසාන දවසේ මේ දෙක නම් පුතේ තියෙන සමීකරණ දෙකක් කතා කරන්න. මේක ලේසි. හරිම සරලයි. මේක ටිකක් ලේසි. මෙන්න මේක තමයි ටිකක් අමාරු පරීක්ෂණය. ටිකක් විස්තරේ වැඩි. අපි බලමු අද තියෙන කාලය අනුව විශිෂ්ට ගුරුත්වය සහ මේ ආම්ල ප්‍රතිශතය නැත්නම් ආම්ලිකතාව නැත්නම් ඇසිඩිටි කියන එක අපි කොහොමද මැනගන්නේ? එතෙන්ට එනකන් සාකච්ඡා කරන්න අපි උත්සාහ කරමු අද. එතකොට ඉරිදා ක්ලාස් එකේ අපිට පුළුවන් එතකොට ඉතුරු ටික ඔක්කොම කතා කරලා ඉවර කරන්න. ඇත්තට මේ ටික කතා කරපුවාම මේ පාඩමේ ලොකු කොටසක් ඉවරයි. උදාහරණයක් විදිහට 80% එහා ඉවරයි. එතකොට අපිට තියෙන විශේෂයෙන්ම ඩොයිලමස් සැකසීම සම්බන්ධව තමා කතා කරන්න තියෙන. ඒතර ඒක ඇල්ලක් කතා කරපුවාම මේ පාඩම සම්පූර්ණයෙන් ඉවර වෙනවා. බොහෝ දුරට අපි මේ එන ඉරිදා නෙමේ, මේ එන ඉරිදා නෙමේ, අද කවද අපි බදා දනෙමේ. ඒතර මේ ඉරිදා නෙමේ ඊළඟ ඉරිදා. ඒ කියන්නේ 4 නෙමේ 11 වෙනි ඉරිදා. අපිට පුළුවන් අලුත් පාඩමක් ආරම්භ කරන්න පටන් ගන්න. ඒතර ඒකට අවශ්‍ය ටියුට් නිබන්ධන ලබා දීම මම ඉදිරි සතිය තුල ඔයාලට සිද්ධ කරනවා. පැහැදිලිද? right. ලියා ගන්න. දැන් මේ විදියට ලියා ගන්න. මේ විදියට අංක 1, අංක 1 විශිෂ්ට ගුරුත්වය, විශිෂ්ට ගුරුත්වය, විශිෂ්ට ගුරුත්වය. දෙක ආම්ලිකතාව, ආම්ලිකතාව. ඕනනම් ඇලිරබ් දාලා අම්ල ප්‍රතිශතය කියලා ලියන්න. ආම්ලිකතාව ඇලිරබ් දාලා අම්ල ප්‍රතිශතය. අම්ල ප්‍රතිශතය. ඊළඟට තුන්වෙනි එක මේද ප්‍රතිශතය. හරි, මේද ප්‍රතිශතය. මේද ප්‍රතිශතය. ඊළඟට හතර මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය. මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය. මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය.
මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය අංක 5 මුළු ඝනද්‍රව්‍ය ප්‍රතිශතය මුළු ඝනද්‍රව්‍ය ප්‍රතිශතය මුළු ඝනද්‍රව්‍ය ප්‍රතිශතය හරි මෙන්න මේ කාරණේ චුට්ටක් මම අමතරව දෙන්නම් වාට පුතේ මම වාට මීට කලින් මේක කිව්වා කිරිවලට මිල තීරණය කරද්දී දැන් අපි ඔය ස්ථාවර මිලක් හරි මොනවාද ඒ දෙනවන මිලක්නේ සහතික මිලක් එහෙම දුන්නට මං කිව්වා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී ඒ ඒ ගොවියා අරගෙන එන කිරිවලට ලැබෙන මිල වෙනස් වෙන්න පුළුවන් හරි ඒ වගේම ඒ ගොවියා ඒ කාලවලදී අරන් යන කිරිවලට ලැබෙන මිල වෙනස් වෙන්න පුළුවන් මොකද එළ දෙන තමා තීරණය කරන්නේ අවසානයේදී කිරිවලට කොච්චර මිලක් ලැබෙනවද කියන එක. ඒතොර මං කිව්වා ඒක තීරණය වෙන්නේ පුතේ ඒ කිරිවල තියෙන මේද ප්‍රතිශතය සහ මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය මත. ඒතොර මේද ප්‍රතිශතයයි මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතයයි වැඩි නම් කිරිවල එයාට ඒ කිරිවලට ලීටරයකට ඉහළ මිලක් ලැබෙනවා. ඒතොර යම් ගොවියෙක් අරන් එන කිරි ප්‍රමාණය වැඩි වුණාට හරි එයාගේ කිරිවල තියෙන මේද ප්‍රතිශතයයි මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතයයි අඩුයි නම් එක ලීටරයකට සමහර විට එයාට ලැබෙන ප්‍රමාණ ලැබෙන මුදල අඩු වෙන අතර එයාගේ මුළු ආදායම සමහර විට ඒත් අඩු වෙන්න පුළුවන්. ඒකයි අපි දැන් කිරි අස්වැන්න ගැන විතරක් නෙමේ අවසානයේදී කිරිවල සංයුතිය ගැනත් හිතන්න අවශ්‍ය වෙන විශේෂයෙන් මේද ප්‍රමාණය සහ මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය වැඩි කරගන්න ඕන. ඒතර මේද ප්‍රමාණය වැඩි කරගන්නම් අපි එයාට ගුණාත්මක තුන හොඳට කන්න දෙන්න ඕන හැමතිස්සෙම. ඒ වගේම මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය වැඩි කරගන්න විශේෂයෙන් අපි කිව්වා ශක්තිජනක ආහාර එහෙම හරි වැඩිපුර ආහාරයට දෙන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඒතර මේ මනා පෝෂණය තුළින් අපිට ඒ දේ කරගන්න හැකියාවක් තියෙනවා. රයිට්. ඔයා යටින් වෙනම තරු ලකුණක් දාලා ඒක සටහන් කරගන්න. යටින් දාන්න වෙනම තරු ලකුණක්. රතු පෑනකින් වගේ ලියාගත්තත් කමක් නැහැ. රතු පෑනකින් වගේ ලියාගත්තත් කමක් නැහැ. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී කිරි ලීටරයකට ගෙවන මුදල කිරි ලීටරයකට ගෙවන මුදල කිරි ලීටරයකට ගෙවන මුදල එම කිරිවල කිරි ලීටරයකට ගෙවන මුදල එම කිරිවල කිරි ලීටරයකට ගෙවන මුදල එම කිරිවල මේද ප්‍රතිශතය හා මේද ප්‍රතිශතය හා මේද ප්‍රතිශතය හා මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය මත මේද ප්‍රතිශතය හා මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය මත මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතය මත තීරණය වේ. හයිලයිට් කරගන්න පුළුවන් වාට ඒ දෙක වෙනම ආයේ තීරණය වේ. මේද ප්‍රතිශතයයි මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රතිශතයයි. පැහැදිලි නේද? බහුවන්න පේපර් එකේ අහනවා පුතේ ඒකයි දුන්නේ ඒක විශේෂයෙන්ම. ඒ වගේම සමහර විට ස්පොට් ටෙස්ට් එකේදී පවා අහපු අවස්ථා තියෙනවා. හරි. මේ දක්වා කරපු ටිකේ ගැටලුවක් නේ අමාරු කොටසක් කළේ නෑ. දැන් තමයි අපි ටිකක් තව වැදගත් කොටස් වලට එන්නේ. ගන්න දැන් මාතෘකාව කිරිවල විශිෂ්ට ගුරුත්වයේ සෙවීම. කිරිවල විශිෂ්ට ගුරුත්වයේ සෙවීම. කිරිවල විශිෂ්ට ගුරුත්වයේ සෙවීම. හරි දැන් විශිෂ්ට ගුරුත්වය කියන එක දැන් ළඟින් යනවා ඝනත්වයක් ඝනත්වයක්ම තමයි අර ජලයට සාපේක්ෂව ඝනත්වය මැනීමක් කරන්නේ. එතකොට දැන් ආ හැමෝම ඔයාලා හැමෝම පසපාඩම කරලානේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ පසපාඩමේදී අපි පාංශු වයනේ සෙවීමේ ද්‍රවමාන ක්‍රමයේදී පැහැදිලි කිරීමක් කරනවා මේ ද්‍රවයක ඝනත්වය මනින්න.
පාවිච්චි කරන මිනුම් උපකරණයක් තියෙනවා. ඒකට පොදුවේ අපි කියන්නේ ද්‍රවමානය කියලා. එතකොට එක එක ද්‍රාවණවල ඝනත්වය මනින්න එක එක ද්‍රවමාන වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා මේ ලෝකේ. හරි. එතකොට කිරිවල ඝනත්වය මනින්න අපි එහෙම නිෂ්පාදනය කරලා තියෙන ද්‍රවමාන වර්ගය හඳුන්වන්නේ ලැක්ටෝමීටරය කියලා. එහෙම නැත්නම් පුතේ ශීරමාණය කියලා කියනවා සිංහලෙන්. ඇත්තට ඉංග්‍රීසියක තමයි ලැක්ටෝමීටර් කියන එක ලැක්ටෝමීටරය කියලා අපි කියනවා. එතකොට ශීරමාණය තමයි නියම සිංහල වචනේ වෙන්න ඕනේ. එතකොට ඔය කියන ද්‍රවමාන නිර්මාණය වෙන්නේ අපි දන්නවා ආකිමිඩිස් මූලධර්මයේ පදනම් කරගෙන නේ. ඒකත් ඔයාලා දන්නවා, ඔක මතක තියාගන්න. මොන මූලධර්මයේ පදනම් කරගෙනද? ආකිමිඩිස් මූලධර්මයේ පදනම් කරගෙන. එතකොට කිරිවල ඝනත්වයේ මැනීමේදී අපි මෙන්න මෙහෙම දෙයක් කරනවා. සාමාන්‍යයෙන් මිලිලීටර 500 හෝ ලීටර 1 වගේ මිනුම් සරාවක් අරගන්නවා. एक वाट दीन किरी प्रमाण मत या तीरने गो न हरि किरी मिलीटर पंसी नीलते वाट पुलवा पंसी मिनम सरावा पाविचिकरा पंसी दीलतेन का दाह मिनम सरावा पाविचिकरा बागी रोमाने गिलवाण बे रोमाने अतम किरीका रोमाने एलियट का प्रायोगिक तीरेन्नो न देवा එතන අපි කරන්නේ ලීටර 1 අපි තු මිලිලීටර 500 කියලා මිලිලීටර 500 මිනුම් සරාව අරගෙන කිරි ටික හොඳට අපි වීදුරු කූරකින් ඉස්සලා කලවම් කර ගන්න ඕන. මොකද මේ කිරිවල පුතේ තියෙන ඝන ද්‍රව්‍ය කාලයත් එක්ක මේව ජලයේ දිය වෙලා නැති ඒවා තියෙනවා, අවලම්බනේ වෙලා තියෙන ඒවා තියෙනවා. ඒතර කාලයත් එක්ක ගිහිල්ලා ටික ටික පතුලේ තැම්පත් වෙන්න පුළුවන්. ඒතර මේකේ සමස්ත ද්‍රව්‍ය පුරා ඒකාකාරී ඝනත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි හොඳට මේක කලවම් කරලා මිශ්‍ර කරලා තමයි අර මිනුම් සරාව තුලට දාන්න ඕනේ. ඔන්න මිනුම් සරාව තුලට දාගත්තා. මේ බලන්න. මෙන්න මිනුම් සරාව කියලා හිතන්න. මේ තියෙන මිනුම් සරාව කියලා හිතන්න. අද නෑ මේ මිනුම් සරා කෙලින් තියනවා. මං අඳිනේවා තමයි අද. Right. මිනුම් සරාව තියෙනවා කියලා හිතන්න ওই විදියට. එතකොට අපි දැන් මේකට ඔන්න කිරි දාලා තියෙනවා. දැන් කිරි සුදු පාටයි. ඔයාලට මේකෙදි නිල් පාටයි. ඔන්න කිරි දාලා තියෙනවා. මේ එක්සත් ජාතික පක්ෂයේ හරි සෝරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේලා දෙනක් හරි. ඒක නිසා කිරි නිල් පාටයි. Right. ඊළඟට පුතේ අපි කරන්නේ ලැක්ටෝමීටරය අරගෙන ලැක්ටෝමීටරය කියන්නේ මං කර කලිනුත් පොඩි රූපයක් යන්නේ මෙන්න මේ වගේ සරල උපකරණයක් ඔයාලා දැකලා තියෙනවා මේ වගේ උපකරණයක් හරි. එතකොට අපි ওই ලැක්ටෝමීටරේ ප්‍රවේශමෙන් මොකද කරන්නේ? මේකේ ගිල්වීම කරනවා. මේ ඉලෙක්ට්‍රොමීටරය මෙන්න මේ මේ කොටස ක්‍රමාංකනය කරලා තියෙන පොතේ මේ විදියට පොදිර ක්‍රමාංකනය කරලා තියෙනවා. පැහැදිලිද? හරි. ඉතින් අපි මේක ප්‍රවේශමෙන් කරන්න ඕන. මේ ඩෝමාන එකපාර ජොක් ගාලා අතාරින්න එපා. ඒතර මේක නිකන් ඔහම උඩ පහළ යනවා නතර වෙන්නේ. ඒ රෝමානේ හැටි හැම තමා මේක මේ ඉපිලෙන විදිහට හදලා තියෙන එක පාර අතාරින්න එපා. එතකොට මේක නතර වෙන්නේ වාට උඩ බලන ඉන්නනවා මේ පාටාංකය ගන්න නතර වෙනකල්. හරිද? ඒක නිසා හිමීට වාගේ අතට දැයෙනවා. දැන් මේක නියං ඒ අවශ්‍ය ප්‍රමාණයට ගිලිලා දැන් ආයෙ ගිලෙන්නේ නැහැ වාගේ වාගේ අතට දැයෙනවා. ඒක රතේ හුරුව තියෙන්න ඕන. එතකොට ආ මේක නිදහස් කරන්න. එතකොට චූට්ටක් පොඩ්ඩක් එහෙම පොඩි පොඩ්ඩක් ගහිලා මේක නතර වෙනවා. පැහැදිලිද? ඒ නතර වුණාට පස්සේ ඔයා මෙන්න මෙතනින් පාඨාංකය ගන්න ඕන. මෙන්න මෙතනින් ඒ කියන්නේ කිරිවල රැඩෝ මට්ටම සහ ඒ ඉලෙක්ට්‍රොමීටරේ ක්‍රමාංකිත කොටස ස්පර්ශ වෙන තැනක් තියෙනවානේ. අන්න එතනින් පාඨාංකය ගන්නකොට ඒකට අපි කියනවා
ලැක්ටෝමීටර පාඨාංකය. ඒක විශේෂ ගුරුත්වය නෙමෙයි. ඒකට අපි කියන්නේ ලැක්ටෝමීටර පාඨාංකය කියලා කියනවා. පැහැදිලිද? රයිට්. ඒකට මේ තියෙන්නේ කිරි. මේ තියෙන්නේ ද්‍රව්‍යමානය. සෝරි. ලැක්ටෝමීටරය කියලාම ලියමුනේ. රයිට්. අපි ඔතෙන්ට දෙකන් ලියමු. ඊට පස්සේ ගණනය කරන්න සමීකරණයක් පාවිච්චි කරනවා. මම ඒ ටික වෙනම දෙන්නම්. අපි මේ ටික ලියලා පොඩි රූපයකුත් දාගමු. ලියන මේ විදිහට මේ සඳහා ලැක්ටෝමීටර පරීක්ෂණය සිදු කරයි. මේ සඳහා ලැක්ටෝමීටර පරීක්ෂණය සිදු කරයි. ලැක්ටෝමීටර පරීක්ෂණය සිදු කරයි. මෙම ක්‍රමය ආකිමිඩිස් මූලධර්මය මත මෙම ක්‍රමය ආකිමිඩිස් මූලධර්මය මත පදනම් වී ඇත right ඊළඟ වෙනම රූලකින් ලියමු මෙහිදී හොඳින් මිශ්‍ර කරන ලද කිරිනියදයක් මිනුම් සරාවකට දමා ඉතා සෙමෙන් ලැක්ටෝමීටරය කිරිමත පාවීමට සලස්වා නිශ්චල වූ පසු ලැක්ටෝමීටර පාඨාංකය ගනු ලැබේ ලැක්ටෝමීටර පාඨාංකය ගනු ලැබේ. හරි. පොඩි රූපයක් ඇඳ ගන්න දැන් වැඩි වෙලාවක් ගන්න එපා. ගැටලුවක් නැහැනේ බෝඩ් එකේ පේනවනේ.
තියෙන දැන් හොයන්න ඕනේ නේ. උතර විශිෂ්ට ගුරුත්වය හොයන්න බෑ. මේ පාඨාංකයේ නෙමෙයි විශිෂ්ට ගුරුත්වය. උතර විශිෂ්ට ගුරුත්වය වෙනම හොයන්න ඕන අපි. සමීකරණයක් තියෙනවා ඒකට. මම ඒක දෙන්නම් දැන් ඔයාලට. යටින් ලියා ගන්න මේ විදියට. ලබාගත් යටින් ලියන්න පුතේ ලබාගත් ලබාගත් लैक्टोमीटर पाटांकय लैक्टोमीटर पाटांकय
ලබාගත් ලැක්ටෝමීටර පාඨාංකය පහත සමීකරණයට ආදේශ කිරීමෙන් පහත සමීකරණයට ආදේශ කිරීමෙන් පහත සමීකරණයට ආදේශ කිරීමෙන් විශිෂ්ට ගුරුත්වය ලබාගත හැක විශිෂ්ට ගුරුත්වය ලබාගත හැක විශිෂ්ට ගුරුත්වය ලබාගත හැක විශිෂ්ට ගුරුත්වය ලබාගත හැක රයිට් මෙන්න සමීකරණය පොතේ විශිෂ්ට ගුරුත්වය සමානයි කියනවා එක එකතු කිරීම ඔයාලා ගත්ත ලැක්ටෝමීටර පාඨාංකය දාහයෙන් බෙදෙනවා හරි එතකොට මේක දාහයෙන් බෙදලා එකට එකතු කරන්න කියලා කියන එතකොට ඔයාට එනවා විශිෂ්ට ගුරුත්වය කීයද කියලා රයිට් ලියා ගන්න ලියලා කොටුවක් එම දාගන්න ලියා ගන්න ලියලා කොටුවක් එම දාගන්න හරිද සර් අහපව් කියන්නකො මොකද්ද දන්නේ මම දැන් දැක්කේ වීඩියෝ එක බලලා හදා ගන්න අඩුපාඩුවක් ඇති තිබුණොත් හරි අපි උදාහරණයක් කරමු නේද ලියන් පුතේ උදාහරණ කියලා ලියන් උදාහරණ කියලා ලැක්ටෝමීටර පාඨාංකය මම කෙටියෙන් දෙන්නම් පුළුවන් තරම් ලැක්ටෝමීටර පාඨාංකය තිස් එකයි දශම පහක් නම් කිරිනියදී විශිෂ්ට ගුරුත්වය කීයද? Right. හදමුද? විශිෂ්ට ගුරුත්වය සමානයි කියලා ලියන්න. උත්තරේ වන්න මට උත්තරේ වන්න
ඔව් මට කීප දෙනෙක් උත්තරේ බලලා තියෙනවා හොඳයි බහුතරයක් උත්තරේ වුණා ඒ නිසා මම හදාගන්නම් නේ රයිට් පොතේ හරිම ලේසි අමාරුවක් නෑ මේකේ එතකොට මෙතන එක ඒක හැමම ලියන්න එකතු කිරීම ලැක්ටෝමීටර පාඨාංකය කීයද 31.5 නේ 31.5 එතකොට යා ඔයා එක බෙදන්න ඕන 1000 එතකොට මේ ගැටලුවක් වුන්නේ සාමාන්‍යයෙන් ඔයාලට කැල් එක දෙනවා ඉතින් මේවා අමාරු වෙනම් කැල් එකකින් ගහලා බෙදන්නත් පුළුවන් එතකොට මේක එනවා එක එකතු කිරීම 0.0315 කියලා එනවනේ 31නේ තියෙන්නේ 1000න් බෙදෙනකොට දශම ස්ථානයේ 3 වතාවක් වමට පයින්න ඕන 1 2 3 මෙතෙන්ට එන්න ඕන එහෙදිද ඒතර උත්තරේ එනවා පුතේ 1.0315 ඒකකයක් නෑ දරුවනේ ඇයි ඒකකයක් නැත්තේ මං කිව්වා විශිෂ්ට ගුරුත්වය කියන්නේ ඒතර කිරිවල ඝනත්වය බෙදෙනවනේ ජලයේ ඝනත්වයෙන් ඒතර කිරිවල ඝනත්වය අපි හිතමු ගත්තා කියලා ඝන සෙන්ටිමීටර ග්‍රෑම් වලින් ඒතර ජලයේ ඝනත්වය මොන හරි x හරි මොන හරි ඒතර ජලයේ ඝනත්වයත් එන්නේ ඝන සෙන්ටිමීටර ග්‍රෑම් වලින්මනේ y හරි මොනවා හරි එතන මොකද වෙන්නේ මුන් දෙන්න කැපෙනවා එහෙනම් මතක තියාන විශිෂ්ට ගුරුත්වයට ඒකකයක් නැහැ ඒකකයක් නැහැ නිකම්ම 1.0315 තමයි අර උත්තරේ වෙන්න ඕනේ රයිට් ඊළඟට දැන් කරන දෙයක් කරන්න ඕනේ මොකක් හරි වැදගත්කමක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ මයින් එකක මොකක් හරි වැදගත්කමක් තියෙන්න ඕන නේ උතර මොකද්ද විශිෂ්ට ගුරුත්වයේ මැනීමේ තියෙන වැදගත්කම ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් පොතේ මේ කිරි නැවුම් කිරිද එහෙම නැත්නම් ගුණාත්මක කිරිද නැද්ද කියලා අපිට හොයා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි කියනවා විශිෂ්ට ගුරුත්වය 1.028 හරි 1.028 1.032 කියන පරාසය තුල තියෙනවා නම් අන්න ඒ කිරි ගුණාත්මක කිරි නැවුම් කිරි. තව විදියකින් කියනවනම් පුතේ මේ කිරි වලට මුකුත් එකතු කරලා නැහැ. බැරි වෙලාවත් සමහර මිනිස්සු මෙහෙම කරනවා පුතේ. කිරි වලට වතුර එකතු කරලා තියෙනවා නම්. එතකොට 1.028ටත් වඩා අඩු වෙනවා. ඝනත්වය නැත්තම් විශිෂ්ට ගුරුත්වය අඩු වෙනවා. එහෙනම් ඔයා යම් දිනක යම් දවසක කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක වැඩ කළා හරි මොකක් හරි එහෙම හිටන්. එතකොට අරන් එනවා යම් ගොවියෙක් ඔන්න කිරි නියදියක් නැත්නම් කිරි ටිකක් අරන් එනවා අපි ආගේ නියදියක් අරගෙන ඒ කිරිවල නියදියක් අරගෙන ඔන්න පරීක්ෂා කරනවා. පරීක්ෂා කළාම යාගේ කිරිවල තියෙන ඔන්න 1.024ක් විතර. එහෙනම් අපිට අනිවාර්යෙන් උපකල්පනය කරන්න වෙනවා මේ කිරිවලට වතුර එකතු කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට ඒක පැත්තක් ඊළඟට 1.032ට වඩා වැඩි නක් හරි ඒකෙත් ගැටලුවක් තියෙනවා එතකොට අපි එතනදී උපකල්පනය කරනවා මේ කිරි වලට වෙන යම් ආකාරයක ඝන ද්‍රව්‍ය එකතු කිරීමක් කරලා තියෙනවා සමහර විට සමහර අය පාම් පිටි එකතු කරනවා සමහර අය ලුණු එකතු කරනවා ඒ වගේ නොයෙකුත් දේවල් කරනවා මම ওই ටියුට් එකේ දාලා තියෙනවා කිරි අපමිශ්‍රණය කියලා කොටසක් ඔයා කියව ගන්න gedara ඉන්න ගම ඒතරේ කිරි අපමිශ්‍රණය කරනකොට කිරි වලට දාන නොයෙකුත් දේවල් ගැන කියවෙනවා හරි පිටි දානවා පිෂ්ඨයක පාම් පිටි දානවා ඊට පස්සේ මම ඔය කියපු ලුණු එකතු කරන අවස්ථා තියෙනවා එතන වතුර එකතු කරන එක වඩා සුලභ දෙයක් දැන් නොයෙකුත් රසායනික ද්‍රව්‍ය එකතු කරන ෆෝමලින් වගේ දේවල් හරි ඒතර ඒව පරීක්ෂා කරන ක්‍රමවේද තියෙනවා අපි කියනවා කිරි අපමිශ්‍රණය පරීක්ෂා කරන ක්‍රම තියෙනවා ඒ ටික මම වාගේ ටියුට් එකේ දාලා තියෙනවා අපි ඒ ටික පැහැදිලි කරන දවස් එනකල් වාට පුළුවන් ඒ ටික කියවලා තියාගන්න එහෙනම් තේරුණාද විශිෂ්ට ගුරුත්වයේ මයින් එකේ වැදගත්කම ගුණාත්මක කිරි නම් මේ පරාසය තුල තියෙන ඕන ඊට වඩා අඩුයි නම් ගුණාත්මයෙන් අඩුයි ඊට වඩා වැඩි නම් ඒත් ගුණාත්මයෙන් අඩුයි මීට වඩා අඩුයි නම් බොහෝ විට කිරි වලට වතුර එකතු කරලා මීට වඩා වැඩි කියන්නේ වෙන යම් ආකාරයක ඝන ද්‍රව්‍යයක් කිරි වලට එකතු වෙලා තියෙනවා හරි මම අර කියපු විදිහේ පිෂ්ඨය නැත්තම් පාම් පිටි ලුණු යන ආදී වශයෙන් මොන හරි එකතු කරලා තියෙනවා පැහැදිලිද රයිට් යටින් ලියා ගන්න තරු ලකුණක් දාලා ඔයා යටින් ලියා ගන්න තරු ලකුණක් දාලා දැන් නම් කැඩි කැඩි ඇහෙන්න මොව වෙන්න බෑ
හොඳ සිග්නල් හොඳට පෙන්නනවා බෝඩ් එක හොඳට පැහැදිලිව පේනවා දැන් නම් ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ ඔයාලගේ පැත්තෙන් ප්‍රශ්නේ තියෙන්න ඕනේ මොකද කියන්නේ අනිත් අය හරි ලියා ගන්න මේ විදියට එක තමා නිමේෂා චුට්ටක් පුතේ බලන්න චුට්ටක් එහාට මෙහාට වෙලා බලන්න නැත්නම් ලොග් අවුට් වෙලා ඉක්මනට එන්න දැන් ඔයාලා බය වෙන්න එපා ලොග් අවුට් වෙලා ඉක්මනට එන්න කිසි ගැටලුවක් නැහැ මම සෙටින්ස් වෙනස් කරලා තියෙන්නේ ගේට් එක ඇරෙර ඉන්න දෙයක් නැහැ ඔයාලා ආපු ගමන් මේකට ලොග් වෙනවා ඒතර ලේසි නැත්නම් ඔයාලට අසාධාරණයක් වෙනවා මම මේක පැහැදිලි කරන අතරතුර ඔයාලා ඇවිල්ලා ගොඩක් වෙලා බලන ඉන්නවා ඉතින් මම බැලුවා ඊට පස්සේ ඔකේ සෙටින්ස් එකක් ඇත්තටම තිබිලා තියෙනවා වේටින් රූම් අයින් කරන්න පුළුවන් දැන් ඒක අයින් කරලා තියෙනවා ඔයාලට කෙලින්ම क्लास से करो ज्वाइन करने को लो मागे विशेष आवश्यक या कवश देने नहीं पाए हम दाय अभी नोट के लिए आगाम पढ़ डाके ना मंगवारे किए पुकार ना ठीक है किरीबल है विशिष्ट गुरुत्व मैनी मेन किरीबल है विशिष्ट गुरुत्व मैनी मेन किरीबल है विशिष्ट गुरुत्व मैनी मेन किरीबल विशिष्ट गुरुत्व मेनीमेन किरीबल गुणात्मक भाव पिलिबंद किरीबल गुणात्मक भाव पिलिबंद किरीबल गुणात्मक भाव पिलिबंद किरीबल गुणात्मक भाव पिलिबंद अदहसक लबागत हेक अदहसक लबागत हेक හරි අපි මෙහෙම ලියමු ගොඩාක් ලොකු ඡේද ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ පාඩම් කරගන්නත් ලේසි වෙන්න මෙහෙම ලියමු එකයි දශම බිංදුවයි දෙකයි අටේ ඉඳලා එකයි දශම බිංදුවයි තුනයි දෙක දක්වා නම් ඔයා ලියන්න සාමාන්‍ය ගුණාත්මක කිරි ඉස්සරහින් ලියන්න පුතේ සාමාන්‍ය ගුණාත්මක කිරි सामान्य गुणात्मक किरी හරිද ඊළඟට 1.28ට අඩුයි නම් 1.28ට අඩුයි නම් ඉස්සරහින් ලියන්න පුතේ ඉස්සරහින් ලියන්න जलय एकतु कल किरी जलय एकतु कल किरी जलय एकतु कल किरी नतन जलय अपमिश्रणे वेलातेन जलय अपमिश्रणे वेलातेन जलय एकतु कल किरी हरे ईलंगट एकाई दशम बिंदुवाई तुनाई देकट वेडे नाम එකයි දශම බිංදුවයි තුනයි දෙකට වැඩි නම් වෙනත් ඝන ද්‍රව්‍යයක් එකතු කර ඇත 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 හරි ඊට පස්සේ එකයි දශම බිංදුවයි තුනයි දෙකත්
එකෂම් 0.37 අතර වගේ තියෙනවා නම් පුතේ සමහර විට ඒක අපි බලන්න ඕන එතකොට යොදේ ඉවත් කළ කිරි වෙන්න පුළුවන් හැබැයි ඉතින් දැන් අපි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයකට අරන්ගෙන කිරි ඔකට අදාළ වෙන්නේ නැහැ මොකද ඒවා යොදේ ඉවත් කරන්නේ නැහනේ ඒකට සාමාන්‍ය මේක වාගේ දැනගැනීම පිණිස කියන්නේ මේ පරාසය තුල තියෙනවා නම් ඒ යොදේ ඉවත් කළ කිරි වෙන්නත් පුළුවන් अरे जो देवात के लिए किधी बैंड ना खोला पैदले नहीं द हाँ इधर मेट्रिक पढ़ना मात्र कितने आगान ना और वैधगत वे भी विशेष इंग बैरीवेला वाद प्रैक्टिकल एक्सेम में क्यों आटे किरी नहीं आती आती ला एके विशिष्ट गुरुत्व हो जाने के ला विशिष्ट गुरुत्व ऐसे लें किरी नहीं आती एक गुणात्� විශිෂ්ට ගුරුත්වය එතකොට මෙන්න මේ පරාසය තුල තියෙන නිසා මේක සාමාන්‍ය ගුණාත්මක කිරි. ඒ පරාසය ආවන. රයිට් එහෙම නැත්නම් ඔයාට 1.2ට වඩා අඩුවෙන් ආවනම් ඔයා කියන ගුණාත්මක කිරි කියලා කියන්නේ මේ පරාසය තුල තියෙන කිරි 1.2 යටට වඩා අඩුයි අඩු එකක් ආවන අඩු වෙලා තියෙන්නේ. එතකොට ඔයාට කියන්න පුළුවන් මේ කිරි ජලය මගින් අපමිශ්‍රණය වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේ ප්‍රැක්ටිකල් එකේදී वाट देन्न पोलवा हरी हमें तंग किरणी यदि देखा तूना देन्न पोलवां समारवे गुणात्मक किरणी यदि आप देन्न पोलवां गाना डाउन एक तुकर भू किरणी यदि आप देन्न पोलवां अनिपैते वातुर एक तुकर भू किरणी यदि आप देन्न पोलवां तूना क्षम दी लाव आगे अहान्न पोलवा हरी हमारे आगे अहान्न पोलवां गुणात्मक किरणी यदि मुकाद अनित किरणी यदि देख गुणात्मक नोवन किरणी यदि देख लेस साधारण किरण टोबे हेतु दाखवान ඒ වගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ අහන්න පුළුවන් විදි තියෙනවා. හරි. සාමාන්‍ය ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ කරන්නේ ඒ වගේ නියදි කීපයක් දීලා පරීක්ෂා කිරීම තමයි ගොඩක් අවස්ථා වලදී තියෙන්නේ. දැන් පළතුරු වල පරීක්ෂණ වලට ගියපුවාමත් එහෙමයි. හරි පළතුරු වර්ග දෙක තුනක් දීලා ඒ දෙක තුනේම අහනවා. දැන් 2019 ප්‍රැක්ටිකල් එකේ සෝස් හදන්න එනවා. සෝස් හදන්න නිකම්ම තක්කාලි දෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ එක තක්කාලි නියදියක් නෙමෙයි දෙන්නේ. තක්කාලි නියදි තුනක් දීලා ඊටසේ තක්කාලිනේ යදි තුනේ වෙන වෙනම pH අගේ මැනලා වෙන වෙනම බ්‍රික්ස් මැනලා හරිද ඒ අනුව වැඩි pH අගයක් තියෙන එකත් ඒ අතරින් වැඩිම pH අගයක් තියෙන එකත් ඒ අතරින් වැඩිම බ්‍රික්ස් අගයක් තියෙන නියදිය තෝරාගෙන තමයි ඔයා එතනින් එහාට සෝස් හදන්න ඕනේ. ඔයා නිකම්ම හිතන තක්කාලි ගෙඩි ටිකක් අරගෙන සෝස් හදුවොත් ඔයාට ලකුණු දෙන්න එපා කියලා කියන්නේ. දෙන්න එපා කියලා කියන්නේ මොකද ඔයා මුලින්ම වැරද්දුවා නා එතනින් එහාට ලකුණු දෙන්න බෑ කියනවාට අපි ඉතින් සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. ඔයා එතනින් එහාට මේ ඒකේ තියෙනවා හොට් බ්‍රේක් කියලා එකක් තියෙනවා. මේ තක්කාලි ටික අපි උණු වතුරේ තම්බා ගන්න ඕන. සමහර දැන් ඒ තියරි කොටස් කරපු අයත් ඇති සමහර විට. එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් ගයිඩ් එක කියවලා මේ වෙනකොට gedara තක්කාලි හදපු අයත් ඇති. ඉන්නවත් දන්නේ නැහනේ. රයිට්. බලන්න ඔය ප්‍රැක්ටිකල් ගයිඩ් එක පොඩ්ඩක් කියවලා ඔකේ වලට gedara කරන්න පුළුවන්. දැන් මං කිව්වා කිරිපිට මේ බිත්තර පවුඩර් හදන්න කියලා. ඔයාලට තක්කාලි සෝස් ගෙදර හදන්න පුළුවන් පැහැදිලිවම. හරි සරල දෙයක් තියෙන්නේ. මහලුක දෙයක් නේ. හරි. තක්කාලි ටිකක් හොයාගන්න විතරයි තියෙන්නේ. අනිත් දේවල් සාමාන්‍යයෙන් ගෙදර කරන්න පුළුවන්. ගෙදර සාමාන්‍යයෙන් බ්ලෙන්ඩරයක් තියෙනවා. බ්ලෙන්ඩරයක් නැත්නම් අතින් කුඩු කර මේ පොඩි කර ගන්නත් පුළුවන්. හරි. බලන්න ෆැක්ටරිල් ගයිඩ් එක කියවල ඔයාලට තනියම කරන්න පුළුවන්. ආයේ කඩෙන් සෝස් ගේන්න ඕනේ නැහැ. මොකද කඩේ තියෙන සෝස් ගොඩක් රසකාරක. පරිරක්ෂක විශේෂයෙන් පරිරක්ෂක එකතු කරපු දේවල් තියෙන කන්න හොඳ නැහැ අපි කෑවට මමත් කනවා ආසාවට කනවා නමුත් කන්න හොඳ නැහැ කියලා දන්නවා ඉතින් ඔයාලට පුළුවන් කින්න ගම තක්කාලි සෝස් විශේෂයෙන් ගෑල් ළමයි ඉතින් උයන පිහින පැත්තට ටිකක් ආසයිනේ අනාගතේ මහත්යයට නේද මහත්යයට නේද කඩෙන් සෝස් කාලා ලෙඩ වුණොත් පවුනේ ඉතින් ඔයාලට පුළුවන් මහත්යයට සෝස් ටිකක් එහෙම හදලා දෙන්න නේද ඒ සලකන්න පුළුවන්. ඉතින් බලන්න සරලයි ලේසි හරි කරන්න පුළුවන්. අපි ප්‍රැක්ටිකල් ක්ලාස් වල හදලා තිනවා. හදන්න පුළුවන් මහලුකු දෙයක්. හරි. හොඳයි. එතකොට ඒ ටික හරි පොතේ එතනින් විශිෂ්ට ගුරුත්වයේ කොටස ඉවරයි. ලියන්න මාතෘකාව කිරිවල ආම්ලිකතාව පරීක්ෂා කිරීම. කිරිවල ආම්ලිකතාව පරීක්ෂා කිරීම. කිරිවල ආම්ලිකතාව පරීක්ෂා කිරීම.
right කෙලිම පරීක්ෂණයට යන්න කලින් දැන් අපි බලන්න ඕනේ කිරිවල ආම්ලිකතාවක් ලැබෙන්නේ කොහොමද කියන එක පොතේ හරි එතන මේ කිරිවල ආම්ලිකතාව ආකාර දෙකක් තියෙනවා කියලා අපි කියනවා කිරිවල ආම්ලිකතාව ආකාර දෙකයි එකක් අපි කියනවා ස්වභාවික ආම්ලිකතාව හරි ස්වභාවික ආම්ලිකතාව ඔකේ තියෙන ලියන්නම් කාලය ටිකක් ගෙවිලා තියෙන්නේ අනිත් එකට අපි කියනවා පොතේ වර්ධනය වූ ආම්ලිකතාව වර්ධනය වූ ආම්ලිකතාව ඕකටම අපි කියනවා සත්‍ය ආම්ලිකතාව ඇත්තටම අපි මනින්නේ මේක හරි අපි මනින්නේ මේක ස්වභාවික ආම්ලිකතාව නෙමෙයි මනින්නේ එතකොට ස්වභාවික ආම්ලිකතාව කියන්නේ ගොඩක් දුරට පොතේ කිරිවල කාබන් ඩයොක්සයිඩ් වායුව දිය වීමෙන් ඊට පස්සේ ඔය සිට්‍රේට්ස් ෆොස්ෆේට්ස් වගේ සංයෝග දිය වීමෙන් කිරිවලට ලැබෙන ආම්ලිකතාවයක් ඒකට කියනවා ස්වභාවික ආම්ලිකතාව කියලා පැහැදිලිද කිරිවල කාබන් ඩයොක්සයිඩ් වායුව දිය වීමෙන් ඊළඟට ෆොස්ෆේට්ස් වගේ සංයෝග දිය වීමෙන් සිට්‍රේට්ස් වගේ සංයෝග දිය වීමෙන් කිරිවලට ආම්ලිකතාවක් ලැබෙනවා ඒ ආම්ලිකතාවය අපි කියනවා ස්වභාවික ආම්ලිකතාව කියලා හැබැයි මං කියුවා අපි මනින්නේ ස්වභාවික ආම්ලිකතාව නෙමෙයි අපි මනින්නේ වර්ධනය වූ ආම්ලිකතාව එතකොට මොකද්ද වර්ධනය වූ ආම්ලිකතාව කියන්නේ ඔයාලට මීට කලින් කිව්වා මේ කිරිවල සංයුතිය ගැන කතා කරගෙන එනකොට මේ කිරිවල තියෙන ලැක්ටෝස් සීනි මත පුතේ බැක්ටීරියා ක්‍රියා කරලා ලැක්ටික් අම්ලය බවට පරිවර්තනය වෙනවනේ ලැක්ටෝස් මොනවා බවටද පරිවර්තනය කරන්නේ හරි ලැක්ටෝස් පරිවර්තනය කරනවා ලැක්ටික් අම්ලය බවට නේද කවුරු මගෙන්ද බැක්ටීරියා මගෙන් එතකොට දැන් කිරිවල මොනවද හැදෙන්නේ මෙන්න ලැක්ටික් අම්ලය හැදෙනවා ලැක්ටික් අම්ලය කියන්නේ අම්ලයක්නේ එහෙනම් කිරිවලට ආම්ලිකතාවක් ලැබෙනවා අන්න කියන අපතේ ඒකට මොකද්ද වර්ධනය වූ ආම්ලිකතාව තේරුණාද අපි මනින්නේ එහෙනම් මෙන්න මේක එමෙ නැත්තම් මේ කියන්නේ සත්‍ය ආම්ලිකතාව ඒ කියන්නේ කිරිවල තියෙන ලැක්ටික් අම්ල ප්‍රමාණය තමයි මැනීම කරන්නේ එතකොට මේ සඳහා යොදා ගන්න පරීක්ෂණය අපි නම් කරනවා සරල අම්ල බෂ්ම අනුමාපනය සරල අම්ල බෂ්ම අනුමාපනය මං හිතන ඔයාලා වැඩි මේ අනුමාපන ගැන කතා කරලා නැතුව ඇති හරි අපි අපේ සිලබස් එක තුළ ප්‍රධාන අවස්ථා දෙකක් මේ අනුමාපන ගැන කතා කරනවා එකක් තමයි මේ කිරිවල ඊළඟට අපිට පළතුරු වල ආම්ලිකතාව හොයද්දිත් අපි මේ අනුමාපනය ගැන කතා කරනවා මේකම තමයි මූලධර්ම අම්ල බෂ්ම අනුමාපනයක් කියලා කියන්නේ දැන් මෙතන තියෙන පුතේ ලැක්ටික් අම්ලයනේ ඒ ලැක්ටික් අම්ලය අපි බෂ්මයක් යොදලා උදාසීන කිරීමක් කරනවා හරි මේක අම්ලයක් නේද බෂ්මයක් දාපුවම මේ අම්ලය ප්‍රතික්‍රියා වෙලා උදාසීන වෙනවා දන්නවා අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවෙන් මොකද වෙන්නේ උදාසීන වෙනවනේ ජලය හැදිලා උදාසීන වෙනවා හරි ඒ කියන්නේ අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවේ සරලව පැහැදිලි කළොත් මේක වෙන්නේ අම්ලයකින් H+ වෙනවා බෂ්මයකින් OH- වෙනවා මේ දෙන්න ප්‍රතික්‍රියා වෙලා ජලය හැදලා මාධ්‍ය උදාසීන වෙනවා ඕකයි සරලව වෙන්නේ එහෙනම් දැන් මං කිරිනියදියක් අරගෙන සරලව කියන්න ඊට පස්සේ අපි කරන විදිය හරියටම බලමු කිරිනියදියක් අරගෙන බෂ්ම දාගෙන දාගෙන යනකොට මේකේ තියෙන ලැක්ටික් අම්ල ප්‍රමාණය උදාසීන වේගෙන උදාසීන වේගෙන උදාසීන වේගෙන ගිහිල්ලා එක අවස්ථාවකදී සම්පූර්ණ ලැක්ටික් අම්ලය මොකද වෙන්නේ? ඉවර වෙලා යනවා. හැබැයි ඉවර වෙන වෙලාව හොයාගන්න ක්‍රමයක් තියෙන්න ඕන. දැන් කිරිනියදී කෑ ගහලා කියන්නේ හෝ 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 ලැක්ටික් අම්ල ඉවරයි කියලා කියන්නේ නැහැ නේ. එහෙනම් අපි කොහොමද මේ ලැක්ටික් අම්ල ඉවර වුණ අවස්ථාව හොයාගන්නේ? මං කියන එක තේරෙනාද? කිරිනියදියක් අරගෙන ඒකට බෂ්මයක් දාගෙන දාගෙන යනකොට අරකේ තියෙන ලැක්ටික් අම්ලයේ ප්‍රතික්‍රියාව වෙවි ඉවර වෙවි ඉවර වෙවි ඉවර වෙවි යනවා. එක අවස්ථාවක ලැක්ටික් අම්ලය ඉවරටම ඉවර වෙනවා. අන්න ඒ අවස්ථාව අපි හැබැයි මෙතනදී හොයා ගන්න ඕන. හරි ඉවර වෙන අවස්ථාව. එතකොට කිරි කෑ ගහලා කියන්නේ නැනේ දැන් ලැක්ටික් අම්ලය ඉවරුණා නතර කරපියෝ කියලා කියන්නේ නැහැ. දැන් අපි කොහොමද හොයා ගන්නෙ? රයිට්. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒකට අපි පාවිච්චි කරනවා දර්ශකයක්. pH දර්ශකයක් භාවිත කරනවා. එතකොට අපි මෙතනදී භාවිත කරන pH දර්ශකය තමයි පොතේ
ෆිනොප්තලින් කියන එක ඔයාලා අහලා ඇති සමහරට ඔයාලා පොඩි පන්ති ඔයාලා දර්ශක ගැන කතා කරනවා මිතිල් ඔරේන් මිතිල් රෙඩ් යනාදී වශයෙන් මේකත් කතා කරලා තියෙනවා මොකද්ද ෆිනොප්තලින් කියන එක අනිවාර්යෙන් ඔයාලා අහලා තියෙනවා මේක හරි මේ ෆිනොප්තලින් වල තියෙන විශේෂත්වය පුතේ මෙයා ආම්ලික මාධ්‍යයේදී අවර්ණයි මේ දර්ශක කියන්නේ එහෙම જાතියක් හරි එයාලා එක එක pH අගයන් වලදී එකිනෙකට වෙනස් වර්ණ දරනවා පුතේ පිනොප්තලින් කියන්නේ ආම්ලික මාධ්‍යයේදී අවර්ණයි. එහෙනම් මං කිරිනියදී එකට පිනොප්තලින් ටිකක් දැම්ම කියලා වෙනසක් පේන්නේ නැහැ. ඇයි කිරි කියලා කියන්නේ කොහොමත් ආම්ලිකයි. ලැක්ටික් අම්ල එහෙම තියෙනවා. ඒක නිසා ඒක අවර්ණයි. පැහැදිලිද? හැබැයි මාධ්‍ය භාෂ්මිකයි නම් හරි දැන් මාධ්‍ය භාෂ්මිකයි කියද්දි මට මතක් වෙන්නේ ඔය ප්‍රැක්ටිකල් කරන්න ගියපම ළමයි කරන විකාර එක එක අවුරුද්දක මේ ප්‍රැක්ටිකල් එක ඇවිල්ලා කොහොම හරි මූ අර ඔය පිනොප්තලින් වගේ ඒවා ගන්න පුතේ මේ බින්දු දමන කියලා જાතියක් තියෙනවා අහලා ඇති ඔයාලා අපි ප්‍රැක්ටිකල් අපිට මේ කොරෝනා වසංගතය වරුණාම අපි කරමු කොහොම හරි හරි බින්දු දමන ඉංග්‍රීසියෙන් කියනවා අපි මේවට ඩ්‍රොපර්ස් කියලා හරි එතකොට මේ ඔය පිනොප්තලින් ගන්න සාමාන්‍ය අපි බින්දු කීපයක් ගන්න එතකොට බින්දු දමනයකින් තමයි ගන්න හරි කොහොම හරි මූ මේ ඔය පිනොප්තලින් ගන්න තිබ්බ බින්දු දමනෙන් මූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න ගියා ප්‍රැක්ටිකල් කරන්න දන්නේ නැතුව ඉතින් මූ අර බින්දු දමනෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න ගියා දැන් ඊට කලින් මූ කොහොම හරි ඕක මේ පිනොප්තලින් එකේ ගිල්ලලා තිබිලා තේනවා දැන් පිනොප්තලින් ගෑවිලා තියෙන බින්දු දමනෙ මූ දැම්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකට මොකද උනේ සම්පූර්ණ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකම රෝස පාට වෙලා ගියා හරි එහෙනම් ඒකෙන් අර තේරුම් ගන්න පුළුවන් පිනොප්තලින් භාෂ්මික මාධ්‍යයේ මොන පාටද රෝස පාටයි අර සම්පූර්ණ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බීකරේම රෝසම රෝස පාටයි ආයෙක ගන්න බෑ ප්‍රැක්ටිකල් එකට ආයෙත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනම දෙන්න ඕන ඒ වගේ ඉතින් ආතල් දෙනවා ළමයි ප්‍රැක්ටිකල් එකේදී මම මේ ඔය ඔය කාලය තුල ආටික එකේවා කියන්න තියෙන ළමයි කරන විකාර වැඩ හරි ඉතින් ඔය එක හරි ඒ වගේ මේ මේ අනුමාපනයේදී දැන් ඊළඟට අපි මේකට බියුරේට් 2 ගන්නවා සමහර අය බියුරේට් 2 කඩනවා ඒ වගේ ලොකු පිපෙට්ටු කඩනවා ඒක ලොකු ප්‍රශ්න වෙනවා ඒ කියන්නේ බර උපකරණ භාවිතය පිළිබඳ පුරුවක් නැති වුණාම ඒ උපකරණ ජීවිතේට එකපාරක්වත් භාවිත කළ නැතුව එතෙන්ටම ගිහිල්ලා භාවිත කරන්න ගියපුවාම ඒ ළමයිට බයයි ඒ ළමයි දන්නේ උපකරණේ භාවිත කරන විදිය ඒ රසායනික ද්‍රව්‍ය වලින් මොන මොනවා වෙනවද කියලා දන්නේ නැහැ ඉතින් අර වගේ විකාර වැඩ කරනවා රයිට් එනම මම නැවත මෙතෙන්ට එන්නා පුතේ පිනොප්තලින් ආම්ලික මාධ්‍යයේදී අවර්ණයි පිනොප්තලින් භාෂ්මික මාධ්‍යයේදී රෝස පාටයි දැන් තේරුම් ගමු අපි නැවත පරීක්ෂණය මම මේ පියවර නෙමේ කියන්නේ මම මේ නිකන් පොඩි චිත්‍රයක් මවලා දෙන්නේ වාට පියවර වශයෙන් අපි පස්සේ තේරුම් ගමු මොනවද කරන්න කියලා දැන් ඔන්න කිරිනියදී දාගෙන දාගෙන දා කිරිනියදී තියෙනවා සෝරිය කිරිනියදී තියෙනවා භෂ්මයක් එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන යනවා අර පැත්තෙන් ඒත් එක්ක ලැක්ටික් අම්ලයේ උදාසීන වෙවි උදාසීන වෙවි උදාසීන වෙවි යනවා ඔන්න ලැක්ටික් අම්ලය ඉවරයි දැන් අපිට මේ අවස්ථාව හඳුනා ගන්න ඕන හරි ඒතර ලැක්ටික් අම්ලය ඉවරයි කියන්නේ දැන් කිරි ආම්ලික නේ දැන් කිරි උදාසීනයි වගේ පුතේ නේද කිරි උදාසීනයි වගේ දැන් ඊළඟට තවත් භෂ්මයෙන් චුට්ටක් දාපු බින්දුවක් දාපු ගමන් මාධ්‍ය මොකද වෙන්නේ භාෂ්මික වෙනවා තේරෙනවද මං කියන එක අම්ල ටික ඔක්කොම ඉවර වෙලා ඊළඟට දාන භෂ්ම බින්දුව නිසා මාධ්‍ය මොකද වෙන්නේ භාෂ්මික වෙනවා ওই අවස්ථාවේ ওই කිරි නියදියට පිනොප්තලින් දාලා තිබුණා නම් වර්ණය මොකද වෙන්නේ ටස් ගාලා රෝස පාට වෙනවා තේරෙනවද වර්ණය මොකද වෙන්නේ ටස් ගාලා රෝස පාට වෙන්න පටන් ගන්නවා එකපාර වෙන්නේ ලාවට රෝස පාට වෙවි මේක වෙනස් වෙන්න පටන් ගන්නවා අන්න එහෙනම් දැන් අපි පරීක්ෂණේ චුට්ටක් ආපස්සට ඇවිල්ලා මෙහෙම කරනවා කිරිනියදියට ඉස්සෙල්ලා මොකද කරන්නේ පිනොප්තලින් බින්දු කීපයක් දානවා පුතේ දාලා තමා භෂ්මය එකතු කරන්න පටන් ගන්නෙ දැන් ඔන්න භෂ්මය එකතු කරන යනවා අම්ල ටික ඉවර වේගෙන යනවා අම්ල ටික ඔක්කොම ඉවරයි ඊළඟට දාන භෂ්ම බින්දුව නිසා මාධ්‍ය භාෂ්මික වෙනකොටම පිනොප්තලින් තියෙන නිසා කිරිනියදිය රෝස පාට වෙන්න පටන් ගන්නවා තවදුරටත් අම්ල එකතු කරන එක අපි නතර කරනවා හරි දැන් අපි දන්නවා මේක ඇතුලේ තිබුණු ලැක්ටික් අම්ලයේ සම්පූර්ණම ඉවර වෙලා තියෙන්නේ අපි බලනවා අපි කොච්චරක් භෂ්මය එකතු කරලා තියෙනවද කියලා ඊට පස්සේ ඒකට සමීකරණයක් තියෙනවා ඒ සමීකරණය පාවිච්චි කරලා මේකේ ආම්ලිකතාවය අපිට හොයන්න පුළුවන් ඉතින් මම මේ සරලව කියන්නේ මේක අර ප්‍රැක්ටිකල් එකක් විදිහට පියවර වශයෙන් මේ කිව්වේ මේකෙදි සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ඔයාලට මම පැහැදිලි කරලා දුන්නේ මම හිතනවා ඔයාලට දැන් අයිඩියා එකක් තියෙනවා මේ පරීක්ෂණය තුළ මොකද්ද වෙන්නේ මොකද සමහරවිට ඔයාලා ජීවිතේ පළවෙනි වතාවට වෙන්න පුළුවන් මේ අම්ල භෂ්ම අනුමාපනයක් පිළිබඳව අදහසක් ගන්න මම ඒකයි එක පාර පියවරවට යන්නේ නැතුව පොඩි අයිඩියා එකක් දුන්නේ
මෙතනදි වෙන්න මෙන්න මෙහෙම දෙයක් කියන එක පැහැදිලිද රයිට් අපි එහෙනම් පොඩ්ඩක් නෝට් එක සටහන් කරගමු කාලයක් ගිහිල්ලා තුන පහ වෙලා ලියන්න මේ විදියට කිරිවල ආම්ලිකතාව කිරිවල ආම්ලිකතාව आकार देख के केवल आम्लिकता व आकार देख के केवल आम्लिकता व आकार देख के लियन पते पलवेने एक स्वाभाविक आम्लिकता व स्वाभाविक आम्लिकता व हरे දෙවෙනි එකට එන්න කලින් ඔයා එතනම තරු ලකුණක් දාන්න දැන් එතනම ඉවර කරලා යමු අපි ස්වභාවික ආම්ලිකතාව එතනම ලියන්න කිරිවල ඇති කිරිවල ඇති සිට්‍රේට්ස් කිරිවල ඇති සිට්‍රේට්ස් ෆොස්ෆේට්ස් කිරිවල ඇති සිට්‍රේට්ස් ෆොස්ෆේට්ස් සහ කිරිවල දිය වී ඇති කිරිවල දිය වී ඇති කිරිවල දිය වී ඇති කාබන් ඩයොක්සයිඩ් නිසා ඇතිවන कार्बन डाइऑक्साइड निसा ऐतिवन आम्लिक तावाई कार्बन डाइऑक्साइड निसा ऐतिवन आम्लिक तावाई कार्बन डाइऑक्साइड निसा ऐतिवन आम्लिक तावाई राइट इलंगट अंक देख दाल लिए मु ने फालवे नी की वराई पुत्ते ने की वराई अंक देख दाल लिए अन वर्धने उ आम्लिक ताव वर्धने उ आम्लिकताव वर्धने उ आम्लिकताव एलैरब्दाल लियन्न सत्य आम्लिकताव सत्य आम्लिकताव सत्य आम्लिकताव यटिन लियमु अप्पे यटिन लियमु बैक्टीरिया क्रियाकारित्वे निसा बैक्टीरिया क्रियाकारित्वे निसा बैक्टीरिया क्रियाकारित्वे निसा लैक्टोस सीनी मैंने मैं कह लिया अन्य लैक्टोस सीनी लैक्टिक अम्लय बावट लैक्टोस सीनी लैक्टिक अम्लय बावट लैक्टोसिनी लैक्टिक अम्लय बावट पत्वी में नतिवन आम्लिकतावाय पत्वी में नतिवन आम्लिकतावाय राइट पेनमरु लकिन लेमु කිරිවල ආම්ලිකතාව මැනීමේදී කිරිවල ආම්ලිකතාව මැනීමේදී කිරිවල ආම්ලිකතාව මැනීමේදී කිරිවල ආම්ලිකතාව මැනීමේදී මෙම සත්‍ය ආම්ලිකතාව මෙම සත්‍ය ආම්ලිකතාව මනිනු ලබන අතර මෙම සත්‍ය ආම්ලිකතාව මනිනු ලබන අතර මෙම සත්‍ය ආම්ලිකතාව මනිනු ලබන අතර ඒ සඳහා සරල අම්ල බෂ්ම අනුමාපනය ඒ සඳහා
සරල අම්ල බෂ්ම අනුමාපනයක් යොදා ගනී. ඒ සඳහා සරල අම්ල බෂ්ම අනුමාපනයක් යොදා ගනී. සරල අම්ල බෂ්ම අනුමාපනයක් යොදා ගනී. Right. මේ මල යන්න පියවර කියලා ගන්න මම ටිකක් මේ ප්‍රැක්ටිකල් එක දිග නිසා ඒ විදියට එන්නම් පියවර පියවර Right. ගන්න පුතේ පළවෙනි පියවර දැන් ඔන්න අපි පිළිවෙලට මේ ටික කතා කරගෙන යන්න ඕන දෙයන්න පළවෙනි පියවර පනහයි ml බියුරේට්ටුවක් ගෙන පල බියුරේට්ටු දැකලා තියෙනවද පනහයි ml බියුරේට්ටුවක් ගෙන පනහයි ml බියුරේට්ටුවක් ගෙන ml කියන්නේ මිලිලීටර කියන එක බියුරේට්ටුවක් ගෙන ආධාරකයට සවි කර ගැනීම ආධාරකයට සවි කර ගැනීම කියන්නේ මේ බියුරේට්ටු ආධාරක තියෙන අපතේ විද්‍යාගාරේ ආධාරකයට සවි කර ගැනීම Right. දෙවෙනි පියවර අපි මෙතනදී බෂ්මයේ විදිහට පාවිච්චි කරන්න පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒකයි දැන් අපි ලියන්න යන්නේ මෙහෙම ලියන්න 0.1m හරි අපි කියනවා මෞලිකතාව 0.1ක් කියලා. ඒත් මෞලිකතාව 0.1ක් කියන්නේ ඔකේ අදහස පොතේ මං හිතනවා ඔයාලට ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙල කිරීම ඕ ලෙවල් පන්තියේ පාඩම මතක ඇති. රයිට්. මෙන්න මේක තමයි ඒ කියන්නේ ඝන ඩෙසිමීටරේට මවුල 0.1ක් කියන එක තමයි මෙහෙම ලියන්නේ. හරි. රයිට් ලියන්න. 0.1m sodium hydroxide sodium hydroxide sodium hydroxide ද්‍රාවණයක් ගෙන sodium hydroxide ද්‍රාවණයක් ගෙන එය බියුරේට්ටුවට පුරවා ගැනීම හරි එතන මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය අරගෙන අපි සම්පූර්ණයෙන් බියුරේට්ටුවට පුරවා ගන්න අවශ්‍ය වෙනවා ඊළඟට තුන්වෙනි පියවර පොතේ තුන්වෙනි පියවර පිපෙට්ටුවක් ආධාරයෙන් මෙන්න මේ වේදුරු උපකරණ ටික අපි හඳුනා ගන්න ඕන දවසක මම ඔයාලට පෙන්වන්න රූප ටික පිපෙට්ටුවක් ආධාරයෙන් යම් නිශ්චිත කිරි පරිමාවක් ඒක ඕනම ප්‍රමාණයක් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ යම් නිශ්චිත කිරි පරිමාවක් ගෙන අනුමාපන ප්ලාස්කුවකට දමා ගැනීම හරි රොන්න දැන් කිරි ටික දාගත්ත අනුමාපන ප්ලාස්කුවට රයිට් ඔතනම පොඩි තරු ලකුණක් දාලා යටින් ලියන්න කිරි නියදිය ලබා ගැනීමට පෙර හොඳින් මිශ්‍ර කරගත යුතුය හරි කිරිනියදී ලබා ගැනීමට පෙර හොඳින් මිශ්‍ර කරගත යුතුය. හරි හොඳින් මිශ්‍ර කරගත යුතුය. ඊළඟට පුතේ හතරවෙනි පියවර ලියන්න කිරිනියදී සහිත අනුමාපන ප්ලාස්කුවට
කිරිනියදිය සහිත අනුමාපන ප්ලාස්කුවට කිරිනියදිය සහිත අනුමාපන ප්ලාස්කුවට පිනොප්තලින් දර්ශකයෙන් බිංදු කීපයක් පිනොප්තලින් දර්ශකයෙන් බිංදු කීපයක් පිනොප්තලින් දර්ශකයෙන් බිංදු කීපයක් එකතු කිරීම වරහන් ඇතුළේ ලියන්න බිංදු දමනයක් ආධාරයෙන් බිංදු දමනයක් ආධාරයෙන් ඔය සමහර විට වල ඔය ඇහැට බෙහෙත් එහෙම දාලා තියෙනවා නම් නහයට ඔය හුස්ම ගන්න බැරි වෙනකොට අර ඩ්‍රොප්ලට්ස් වගේ දානවා නම් ඒත් බිංදු දමන තමයි පාවිච්චි කරන්නේ අර ඔබලා ඒ රබර් එකක් වගේ උඩ තියෙනවා ඒක ඔබලා අර කැතුලට ගිල්ලලා නිදහස් කරපුවම ඇතුළට දියරෙන් කොටසක් එනවනේ ඊට පස්සේ ඒක ටිකක් ප්‍රෙස් කරපුවම බිංදු බිංදු විදියට පිට වෙලා යනවා හරි දැකලා පේනවනේ ත්‍රොන්න අනුමාපන ප්ලාස්කුවට කිරි ටික දාගත්තා ඊට පස්සේ ඒකට බිංදු දමනයක් ආධාරයෙන් පිනොප්තලින් බිංදු කීපයකුත් දාගත්තා පොත හරිද දැන් අපිට තියෙන්නේ අර බියුරේට්ටුවේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් බිංදුව බිංදුව මෙන්න මේ කිරිනිය ඇදියට දාගෙන දාගෙන යන හැබැයි මෙහෙමයි දැන් සමහර දේවල් තියෙනවා පොතේ මේක මේ පොතේ අකුරක් නැහැර ලියන්න අමාරුයි ප්‍රායෝගික කරන විදිය සාමාන්‍යයෙන් ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳුවක් දාන අතරතුර අපිට අත් දෙකම මෙතනදී පාවිච්චි කරන්න වෙනවා මේ ප්‍රැක්ටිකල් එකට සාමාන්‍යයෙන් දැන් බියුරේට් වේ තියෙනවා කරාමය කරාමය අපි ක්‍රියාත්මක කරන්න වඩා හොඳ නුහුරු අතින් හරි සාමාන්‍ය අපි නියම ක්‍රමේ නම් වම් අතින් එතකොට නුහුරු අතින් වම් දකුණ කියන අමාරුයි නුහුරු අතින් ක්‍රියාත්මක කළා අර බිඳුවක් දාන ගානේ මොකද කරන්න ඕනේ අපි අනුමාපන ප්ලාස්කුව හොඳට කලතේමක් කරන කියලා අරකින් බිඳුවක් දානවා හොඳට කලතන අරකින් බිඳුවක් දානවා හොඳට කලතන ඒක අනිවාර්යෙන් කරන්න අවශ්‍ය වෙනවා. ප්‍රොහොම බිඳු දාගෙන දාගෙන යනකොට අපි ඕකට තමයි කියන්නේ අනුමාපණය කරනවා කියලා. අපිට පේනවා එක්තරා අවස්ථාවකදී මේකේ වර්ණ විපර්යාස ඒ කියන්නේ අවර්ණ ඉඳලා රෝස පැහැයට හැරෙන අවස්ථාව අපිට බලා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපි අනුමාපණය නතර කරලා අර බියුරේට්ටුවෙන් කොච්චර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි නිදහස් කරලා තියෙනවද කියලා අපිට මැන ගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඊළඟ පියවරල යන්න එහෙනම් පස්වෙනි පියවර. බියුරේට්ටුව තුල ඇත්තේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳුව බැගින් එකතු කරමින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳුව බැගින් එකතු කරමින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳුව බැගින් එකතු කරමින් අනුමාපණය කිරීම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳුව බැගින් එකතු කරමින් අනුමාපණය කිරීම බිඳුව බැගින් එකතු කරමින් අනුමාපණය කිරීම ඊළඟ පියවර කිරිනියදියේ වර්ණය අවර්ණ සිට රෝස පැහැයට හැරෙත්ම කිරිනියදියේ වර්ණය අවර්ණ සිට රෝස පැහැයට හැරෙත්ම අනුමාපණය නතර කර අනුමාපණය නතර කර බියුරේට්ටුවෙන් වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව වැය වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව මැන ගැනීම
වැයූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව මැන ගැනීම. හරි. කාලය නම් ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. කමක් නැහැ නේද මේකේ රූපයක් ඇඳගමු අපි පොඩ්ඩක්. තවෙතින් පොඩි පොඩි කාරණා ඇත්තරම කියන්න තියෙනවා දැන් උදාහරණයක් විදියට තව එකක් තමයි මෙන්න මේ දැන් බිවුරේටු රඳවණේ තියෙනවානේ මෙතන මේ තියෙන බිවුරේටු රඳවණේ ඔන්න චුට්ටක් ඔය ඇද වෙයි වැඩි හිතන්න එපා දැන් කලබලයට කොහොමත් අඳින්නේ මම तो විදිහට බිවුරේටු රඳවණේ තියෙනවා හරි එතකොට මේ බිවුරේටු රඳවණේ මෙන්න මේක යකඩ කොටසක් විදිහට තමයි එන්නේ මේක උඩට සුදු පාට ටයිල් එකක් එහෙම නැත්නම් අඩුම සුදු පාට කඩදාසියක්වත් තියාගන්නවා නම් හොඳයි ඇයි ඒ අර වර්ණ විපර්යාසයේ හොඳට පේන්නේ පුතේ සුදු පසුබිමක් තිබුණොත් පැහැදිලිද ඒක නිසා මෙතෙන්ට සුදු පසුබිමක් තියෙනවා නම් වඩා හොඳයි හරි 3:30 ට ඉවර කරනවා तोड़ मेक मे विद्यट अभिकरगाते पेन अब पेनवाने ब्यूरेटेन ब्यूरेट इधर ब्यूरेट आप सभी कर ब्यूरेट केलवर मे विद्यन वे ब्यूरेट पे मेन मे हर खरा मे अतन वापिट लस्त बे ना मे विद्यट खरा मे दल वशे अंदना मेक खरा मे तो मेक क्रमांक ने कर्तना मे विद्यट क्रमांक मेक पनहा एम एल एक पावचिकरा अरे पनहा एम एल का मेतन तम बिंदुवती है बिंदुवती है राइट ईलंगट व्यापिक अन्नमें प्लास्क अन्मापन प्लास्क मे विद्यनवा केतु प्लास्क तमा थिंग अन्मापन प्लास्क පොඩ්ඩක් තුඩ ඇතුළට යන්න ඕන එක වැදගත් හරි තුඩ ටිකක් ඇතුළට ගිහිල්ලා තියෙන්න ඕන ඉතින් මේකේ කිරි ටික තියෙනවා පොතේ හරි කිරි සහ මොනවද තියෙන්නේ කිරිත් එක්ක පිනොප්තලින් තියෙනවානේ එහෙනම් මම ඒක ලියනවා කිරි ප්ලස් පිනොප්තලින් හරි පිනොප්තලින් එතකොට මේ තියෙන්නේ ඔන්න බියුරේට් 2 अनुमापन प्लास्कुव अनुमापन प्लास्कुव प्लास्कुव वाला बागेट लियाने पा तामनवाद में क्या तले तीन वा सोडियम हाइड्रोक्साइड में तीन ने सोडियम हाइड्रोक्साइड
बिंदु बिंदु वेटेन सलास्वन वगे ना बिंदु अग्दान कलतान्न आय बिंदु अग्दान कलतान्न बिंदु अग्दान कलतान्न प्रवेश में करा हरि क्या बाय वेला आते हिम वेउलन वना अनिवार्य करा में वेडिपुरा देख अरे नवा तो डर एक पार वेक करे नवा मेकर रोस में रोस पाट वेला यानो वे वाट में हिम पड़ी विकल्प या अनुगमन एक करने पुलवांगे में वाई थिंग अपि वागे आएगे महागान नो ने में वागे वेड ඔයාට වැඩිපුර ටිකක් කිරි දීලා තියෙනවනම් ඔයා ගන්න කිරි ප්‍රමාණය වැඩි කරන්න. සාමාන්‍යයෙන් ඔයා කිරි මිලිලීටර් 10ක් ගන්න හිතාන ඉන්නවනම් ඔයා 20ක් අරන් කරන්න. එතන 20ක් අරන් කරද්දී ඔයා 10ක් ගත්තාම වැය වෙන ප්‍රමාණය වගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙගුණයක් වැය වෙනවා. හරි ඒක මං කියන්නේ ඔයාට හුරු මදි නම් වගේ මේ ප්‍රැක්ටිකල් එකට. ඔයාට හිතෙනවනම් මං අතින් එකපාර කරාමේ විවෘත වෙලා ගොඩක් එකපාර වැක් කරේ කියලා. तो हम दे तमा कि प्रमाणे वेडिकर अन्न किसी प्रश्न अभी समीकरण आदेश करोट गात प्रमाण आदेश करना वेवन सोडियम हाइड्रोक्साइड प्रमाण टीका कपिट वेडिकर गोल मिथन दागन सुधु कदास नोट के नैत नोट का मन सुधु पिंग हो तम कदास यार वर्ण विपर्यास लेसियंग हनुनगा हेम कराने आप वर्ण विपर्यास लेसियंग हनुनगा राइट प्रैक्टिकल लेके पेरु ना ये यस के लगा गने यान भाई आतर मर बोटा बलागन प्रैक्टिकल लेके पेरु ना ये यस के लगा गने यान देन्ने कुटा वितराय तेर लती है आ राइट तब ही ना राइट होना है गेटलो आपने एक यान ने माइक के कौन वेला वागे
වයිට් ඇඳගත්තද අපිට මේ සමීකරණයත් ලියා ගන්න ඕන හරි විනාඩියක් දෙකක් අරගෙන හරි මගේ එක විදියෙන් නම් තව විනාඩියයි තියෙන්නේ තුනමාරට වෙන පන්තියක් තියෙනවා කියලා කිව්වා තුනමාටි කර දන් දාන්නවා විනාඩි 10ක් විතර පරක් වෙලා පටන් ගන්න කියලා නමුත් පොඩි බ්‍රේක් එකක් ඕනනේ නේ එක දිගටම ඒක තින්න වෙනවානේ රයිට් ලියන්නකෝ ගණනය කිරීම කියලා මම මේකත් ඔහොමම තියන්නම්කෝ ගණනය කිරීම කියලා ලියන්න අපි පියවර කියලානේ මේක පටන් ගත්තේ දැන් ගණනය කිරීම ගණනය කිරීම රයිට් පත යටින් ලියන්න මේ සඳහා පහත සමීකරණය යොදා ගන්න මේ සඳහා පහත සමීකරණය යොදා ගන්න හරි ආම්ලිකතාව නැත්නම් අනුමාපිත අම්ල ප්‍රතිශතය කියලාත් අපිට කියන්න පුළුවන්. ඒතර සමානයි කියන අපතේ M සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලිකතාව ගුණ කරන්න කියනවා V සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වුණු පරිමාව. හරි V සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගුණ කරන්න කියනවා ලැක්ටික් අම්ලේ लैक्टिक अम्ले मौलिक बारे अरे लैक्टिक अम्ले मौलिक बारे मेदान्न की है ना पते मेदान्न की है ना वा अनुमापने टे यदागत අනුමාපණයට යොදාගත් කිරි පරිමාව ගුණ කිරීම 10 කියලා අපි කියනවා 10 කියලා කියනවා පේනවා නේද මම යටින් දිවි මම අරක මැක්ුවේ නෑ කවුරු හරි තව අඳිනව ඇති කියලා හිතලා එතන ආම්ලිකතාව නැත්නම් අනුමාපිත අම්ල ප්‍රතිශතය මම ප්‍රතිශත ලකුණ දැම්මේ සමානයි කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලිකතාව ගුණ කිරීම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැය වුණු පරිමාව අර බියුරේට් වෙන් මැනගන්නේ කොච්චරක් වැය වුණාද කියලා ඒක පොතේ දැන් ලැක්ටික් අම්ලයේ මෞලික බර හරි ඊට පස්සේ අනුමාපණයට යොදාගත් කිරි පරිමාව මං කියවාට කැමැති පරිමාවක් යොදා ගන්න පුළුවන් ගැටලුවක් නෑ ඊට පස්සේ ඒක ගුණ කරන්න 10 දැන් මේක ලේසි වැඩකුත් තියෙනවා ඇත්තටම ඔයාට දීලා තියෙන්නේ ක්‍රමාංකිත පිපෙට්ටුවක් නං ක්‍රමාංකිත පිපෙට්ටුවක් කියලා කියන පුතේ පිපෙට්ටුවත් ආයේ ආයේ බෙදලා තියෙනවා ඒ කියන්නේ වාට මිලිලීටර් එකක්ම අයින්න පුළුවන් මිලිලීටර් දෙකක්ම අයින්න පුළුවන් තුනක් එහෙම අයින්න පුළුවන් එම ක්‍රමාංකිත පිපෙට්ටුවක් දීලා තිනවනවා වාට තව චූටි කපටි වැඩක් කරන්න පුළුවන් කපටි වැඩක් නෙමෙයි මෙහෙම කරන්න පුළුවන් වාට මිලිලීටර් 9ක් මැන ගන්න පුළුවන් කිරි වලින් මිලිලීටර් 9ක් දැන් ප්‍රැක්ටිකල් ගයිඩ් එක බලුවොත් එහෙම දෙන්නේ හරි කිරි වල මිලිලීටර් 9ක් මැන ගන්න පුළුවන් පා දාලා බලන්න මේක එක තැන් වලට හරි මිලිලීටර් 9ක් අරගෙන පරීක්ෂණය කරපුවාම අවසානයේ මේ සමීකරණයේ සුළු වෙලා එනවා v බෙදීම 10 කියලා. ඔය මේ සමීකරණයේ සුළු වෙලා එනවා v බෙදීම 10 කියලා. හරි. ඒ කියන්නේ දැන් මෙතන .1යි. හරි. ලැක්ටික් අම්ලේ මෞලික බර 90යි. හරි ලැක්ටික් අම්ලේ මෞලික බර 90යි. मेतन नाम मेहम बिंदु दशम एक गुण किरीम वी गुण किरीम अणु बेदीम नाम गुण किरीम दहाय बिंदु अट बिंदु क्या पुना हर नामेट मेहम कर मुको सॉरी नामे आय
දහයයි බිංදු දශම එක ගුණ කිරීම 10 එකයි p බෙදීම 10යි බලන්න එනව නේද මේක ඔයාට පුළුවන් ප්‍රැක්ටිකල් එකේදී හැබැයි බලන්න ඔයා ප්‍රමාණිත පිපෙට්ටුවද දීලා තියෙන්නේ කියලා ප්‍රමාණිත පිපෙට්ටුව කියන්නේ පිපෙට්ටුව හරි මේ තවත් පාරක් වෙනවානේ මෙහෙම පිපෙට්ටුව තියෙනවානේ පිපෙට්ටුව මෙහෙම බෙදලා තියෙනවා හරි දැන් සමහර පිපෙට්ටුව දෙනවා මේ වගේ ඒවා හරි මෙන්න මෙහෙම මෙතනින් අර ඉදිමුණු පිපෙට්ටු තියෙන්නේ ඊටස් මෙහෙමයි දිගට තියෙනවා හරි මෙතන දහලා තියෙනවා 10යි ml මොනවා හරි මෙහෙම එකක් ක්‍රමාංකිත පිපෙට්ටුවක් නෙමෙයි මේකෙන් ඔයාලට මයින්න පුළුවන් 10 ml විතරයි දැන් මේක 10 ml මෙතන 10 තියෙනවා දැන් මේවා 1 2 3 කියලා දාලා දෙතොලට 5ක් වුණා 5ක් මයින්න පුළුවන් මේකේ හරි 10ක් වුණා 10ම මැන ගන්නත් පුළුවන් වට එකක් වුණා එකක් මයින්නත් පුළුවන් ඒක ක්‍රමාංකිත පිපෙට්ටු තව ඉතින් තියෙනවා මං කියවන්නේ දැන් මේක ප්‍රැක්ටිකල් කරන්න ඕන පතේ දැන් මේ වගේ කිරි ගන්න විදිහ හරි උතර ඒකට අර පිපෙට් ෆිලර් කියලා જાතියක් තියෙනවා මම මේ උපකරණ ටික ඊළඟ දවසට පොඩ්ඩක් පෙන්වන්නම් මෙතෙන් තරම් ඇවිල්ලා හරි උතර මං හිතනවා ඔයාලට ටිකක් අයිඩියා එකක් ගන්න ගන්න පුළුවන් පිපෙට්ටුව කියන්නේ මොකද කියන්නේ ක්‍රමාංකිත පිපෙට්ටුව මම දල වශයෙන් පෙන්වනවා මං ගබඩු ටික දෙන ඔක්කොම කිසි ගැටලුවක් නැහැ ක්‍රමාංකිත පිපෙට්ටුව මේ වගේ සාමාන්‍ය පිපෙට්ටුව බියුරේට්ව තියෙනවා බියුරේට් ස්ටෑන්ඩ් එක තියෙනවා ඔක්කොම තියෙනවා මේ ඔක්කොම තියෙනවා මේ ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන් සියලු බඩු තියෙනවා පිනොක්තලින් පවා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පවා තියෙනවා හරි අපි වෙනදා නම් ඇත්තට මේ පාඩම කරන අතරතුර මේ ක්ලාස් වල මේ ප්‍රැක්ටිකල් එක කරනවා දැන් මේ අවුරුද්දේ කරන්න අමාරුයි මම උත්සාහ කරනවා වීඩියෝ එක හරහා try එකක් දෙන්න ඔයාලට කරලා පෙන්වන්න බලමු හරි මම උත්සාහ කරන්නම් කරලා පෙන්වන්න හරි පොතේ වැඩිපුරත් එක මම වෙලාව ගත්තා ඒ නිසා අපි අදට නතර කරමු මම ටාගට් එක තියාගෙන හිටපු දැන් කොහොම හරි කරගත්තා ප්‍රශ්න මැද්දේ වුණත් කියන්නේ මුලින් අවුල් වුණා දැන් නම් මං හිතන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ කරන්න පුළුවන් දැන් නම් දිගටම නමුත් කාලේ ඉවරයි ඉතින් අපි නැවත ඊරිද සම්බන්ධ වෙනවා ඊරිද ක්ලාස් එකේදී එතකොට වේද ප්‍රතිශතයේ මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රතිශතයේ සහ මුළු ඝන ද්‍රව්‍ය ප්‍රතිශතයේ ගණනය කරන විදිය නැත්නම් ඒව පරීක්ෂා කරන විදිය කතා කරමු ඉතින් එහාට තියෙන ටික බලමු ආයේ එහෙනම් අදට අපි නතර කරමු හැමෝටම ආයුබෝවන්.